අර මල්ලිකා කියලා කෑ ගහන්න ටබ්බයකට බෑගෙන ඒක දාන්න ආසයකට. අද අපි සූදානම් වළඳක් තෝරා ගැනීමේ ආකාරය ඔගලන්ට පෙන්නුම් කරන්න මල්ලිකා සමග. මල්ලිකා, අපි වළඳක් තෝරන්නේ කොහොමද කියලා පෙන්නන්න ලෑස්තිද? මල්ලිකාගේ මූණට කැමරාව හැරෙව්වම මොහොම ලැජ්ජ වුණාට ඔතෙන්ට යනකම් එක එක ඒවා කතා කිය කිය අපිව හිනා ගස්ස ගස්ස තමයි ඔතෙන්ට යන ගම හිටියේ. දැන් තියෙනවා පේන ගහටයි කෙසෙල් මලටයි නම්බු ගෙඩියටයි ඕනේ දැන් කියවන්නේ. ඒක හත්තේ තියෙන සිද්ධියක්. අපි මේ මල්ලිකාවත් අරගෙන ගියේ ගෙදරට වළඳක් තෝරගන්න. මට මේවා තෝරන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තින් දන්නවනේ. ඒත් මල්ලිකා මේ වගේ දේවල් වලට එක්ස්පර්ට්. ඒ හින්දා යාවත් අරගෙන ආවා වළඳක් තෝරන්න. එයාගේ දැනුමත් පොඩ්ඩක් මාත් එක්කයි ඔයගොල්ලෝ එක්කයි බෙදාගන්න. ඒකත් එක අතකින් හරි ලස්සන වැඩක් නේද? නිකන් දැක්ක ගමන් වළඳක් ගන්න බෑනේ. හරි වළඳ තෝරන එකත් එක්තරා විදිහක ආට් එකක්. ඒක නිකන් හරියට අර පරම්පරාවෙන් පරම්පරාවට එන පොඩි රහසක් වගේ. අම්මගෙන් දුවට, ඒ දුවගෙන් එයාගේ දුවට මේ ආට් එක ඉතින් දන්නේ වැඩිපුරම කාන්තාවන්නේ. හුඟක් වෙලාවට පවුලක ඉන්න කාන්තාවන් තමයි ඔය වළන් තියෙන කඩේකට ගිහිල්ලා ඒ වළන් පොඩ්ඩක් අතපත ගාලා හරි වළඳ තෝරගෙන ගෙදරෙන්නේ. මේ බලන්න එක එක විදිහට මේක අත ගාලා හරි වළඳ තෝරගන්න හැටි මට ඒක දැකලා හරි ආස හිතුණා. එහෙනම් මං කිව්වා මල්ලිකාට මටත් කියලා දෙන්න කියලා කොහොමද හරි වළඳක් තෝරගන්නේ කියලා. මාත් එක ඉගෙන ගන්න බෑ. මේක චූටි මිස් ගන්නකොට හොඳට බලන්න ඕනේ වටේ. හොඳට බලන්න ඕනේ මත ගාලා. බලන්න මේ පොඩි ගැටිස් තියෙනව නම් පළුදු වෙලා තියෙනව නම් ඒවා පාවිච්චි කරන්න බෑ. බලන් වල මේ වගේ ඒවා බෑ. පිළිලාද හොඳට කොහොමද තියෙන්නේ කියලා බලන්න ඕනේ අල්ලලා. එක නම් හොඳයි. ගෙඩි මුකුත් නෑ, ගැටිසි මුකුත් නෑ. හොඳටම තියෙනවා. දැක්කද කොච්චර ලේසිනවද කියලා මල්ලිකාට හොඳ වළඳයි නරක වළඳයි අතර වෙනස හොයාගන්න. ඒ වළඳ ගන්න කලින් පරීක්ෂා කරලා බැලුවා වගේ ඔගොල්ලෝ දන්නවද කාන්තාවන්ගේ පීරු පිළිකාව තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නත් ඒ තරම්ම ලේසි කියලා. ඔව්, මම මේ කැරකිලාවේ එතෙන්ට. මේ ටිකත් ඔගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද පීරු පිළිකාව කියලා කියන්නේ ලංකාවේ කාන්තාවන්ගේ වැඩිපුරම ඇති වෙන පිළිකාව වර්ගය. දන්නවද අවුරුද්දකට සාමාන්‍යයෙන් කාන්තාවන් 5000කක පමණ පීරු පිළිකාව හඳුනා ගන්නවලු. ඒකෙන් 700ක් විතර මිය යනවා. හැබැයි මෙච්චර සීරියස් දෙයක් හරි සිම්ප්ලි වළඳක් තෝරනවා වගේ සිම්පල් විදිහට ඔයගොල්ලන්ට තනියම පීරු පරීක්ෂාවක් කරගන්න පුළුවන් කියන එක මතක් කරන්න AIA එකෙන් සූදානම් වෙලා ඉන්නවා. මේ තමයි AIA සුව වළඳ. සමහර විට ඔයගොල්ලෝ මේ AIA සුව වළඳ ගැන වීඩියෝ එකක් Facebook වල දැකලත් ඇති. දැකලා නැත්නම් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ කියුඩ තියන්නම්. මේ AIA සුව වළඳේ තියෙන චිත්‍ර වලින් පෙන්නුම් කරන්නේ ඔයාට තනියම ස්වයං පීරු පරීක්ෂාවක් කරගන්න පුළුවන් ක්‍රමය. දෙම පරීක්ෂා කරගන්න තනියම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ තියෙන්නේ මේ පෙන්නලා තියෙන විදිහට ගැටි තියෙනවද කියලා බලන්න. සමහර තැන්වල පැචස් වගේ තියෙනවද බලන්න. අත උස්සලා චෙක් කරලා බලන්න. ඇලවෙලා චෙක් කරලා බලන්න. මේ පෙන්නන විදිහට චෙක් කරලා බලලා මොකක් හරි විදිහකින් ගැටයක් නැත්තම් සැක හිතෙන දෙයක් දැක්කොත් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න. මං හිතන්නේ AIA ආයතනයෙන් කරපු මේ වැඩේ නම් නියම. අපේ ලංකාවේ කාන්තාවන්ගේ එදිනදා ජීවිතයේ තියෙන සිම්පල් දෙයක් අරගෙන ඒකෙන් ඒගොල්ලොන්ගෙම සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න විදිහ කියලා දෙන එක නියමයි. වලන් හටි මුට්ටි ගන්නවා අපි. වලන් දෙකයි නෑ දෙකක්, ලොකු එකයි පොඩි එකයි. ඔගලත් පුළුවන් නම් මේ වීඩියෝ එක ඔගලගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මොකද සමහර විට මේ වගේ පුංචි දැනුවත් වීමකින් ඔයාගේ යාළුවෙක්ගේ, ඔයාගේ පවුලේ කෙනෙක්ගේ, නැත්නම් ඔයාගේ උනත් ජීවිතේ බේරෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.